සමන්තාචකවාලේසු අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මං නිරාජත්ස සුනන්තු සගහමොක්කදං දම්මත් සවන කාලු අයංබදන්තා දම්මත් සවන කාලු අයංබදන්තා දම්මත් සවන කාලු අයංබදන්තා නමුෝතත්ස භගවතු අරහතුූ සම්මා සම්බුද්ධත්සේ නමුතත්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධත්සේ නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධ්‍ර නිබ්බේදික පරියායං වූභිකවේ දම්ම පරියායෝතිති සද්ධාවන්ත කාරුන්ක පින්නතුනි සෑම දෙනාම සූදානම්බන්නේ. මහාකාරුණික ධර්මරාජාණන් වහන්සේ ලෝවට සැනසිල්ල පිණිස දේශනාකොට වදාළ වටිනා දහම්පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දෙනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද මෙධර්ම දේශනාවහි දායකත්වය දරන්නේ පන්නිපිටිය දෙපානම පදිංචි පන්නත් සෝමා පෙරේරා මහත්මාව වගේම දූදරුවන් වන වෛද්‍ය ඇසන්ති වෛද්‍ය දුලිත රාජපක්ස එක්සත් රාජධානී වෙචන දිලන්ති සහ යසත්තුෘදකෝ කියන පින්න තුල්ලා සත්පුරුස සමාගමක් බවට පත් වෙලා තමයි අද මෙධර්ම දේශනාවහි දායකත්තුවේ දරන්නේ පිවත් හැම දෙනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධය පිණිසම වේවාකිනාතිංසනින් අපි ධර්ම දේශනාව ආරම්භ කරනවා. බින්නතුනි අපි මේ ඉපදිලාඉන්න කාලේ ඉතාම වටනා කාලයක්. වටිනා කාලයක් කියලකයන්නේ මේ දහම තේරුම් ගන්නට දහම අවබෝධ කරගන්නට අවශ්‍යම කරන කාරණ සියල්ලම සම්පූර්ණ විච්ච කාලවකවාන්වා. මුල්මදේ තමයි බුද්ධෝපාද කාලය. ඇතටම තතාගතයන් වහන්සේ නවක් ලෝකයේ පහළ වෙනවා කියලා කියන්නේ ක කියයාන් නිම කරන්ට බැරි තරන් වටිනා අවත්තාවක්. තිෙහෙමනං ඒඋතුම් ලාභය අපි හැම දිනාම ලබල තියෙනෝ. වීළඟට කතාගතයන් වහන්සේනමක් උලොවට පහළ වෙලා පින්නතුනි සත්වයන්ට ධර්මය අවබෝධ කරවන්නේම බණ කියලා තිහෙමනම් ඒ උතුම් ශ්‍රීෂ සද්ධර්මය දේශනා කරන දේශකයන් වහන්සේලා අද අපට සුලබෝ ලැබිලතිනෝ. ඊළඟට ඒ නිර්මල ධර්මය අපට මතක තියාගන්ට බෞවත භාවේ ඇතිකරගන්ට වපසරයේ සකස් වෙලා තියෙනවා. ඊළඟට ධරමය අනුව ක්‍රමානුකෝලෝ අපේ ජීවිතය පෙළ ගස්ස ගන්ට අපට අවස්ථාව ලැබිල තියෙනවා දම්මානු දම පටිපත්තියේ දෙන්නට අපට ඇත්තට මවත්ථාව තියෙනවා. ඊළඟට පින්නතුන මේ හැම දෙයක්ම කරගන්ට අවශ්‍යම වෙන, කල්්‍යයාන මිත්‍ර සම්පත්යත් අපට ලැබිල තියෙනවා තිහෙවනං මේ දුර්ලභ කාරණා පහ තමයි ත්‍රපිටක සඳහන් වන තතාගතයන් වහන්සේ වදාළ දුර්ලබම කාරණා පහ තිහෙමන පහම ලපි හැම දෙනාම ලබල තියෙනවා තිහෙමනං අපේ වාසනාව අපිට තේරෙන්නඇතිකයි ප්‍රශ්නය රලියන්ගේ ඇගේ ප්‍රමාණය අලියා දකි නෑ කියනවන්නේද. අන්නේ වගේ තමයි අපිට ලැවිල තියෙන වාසනාව පිනතුනි අපි දන්නේ නෑ. අපි මෙනෙහි කරන්න නෑ. එෙහෙමනම් මෙච්චර වටිනා කාලයක ඉපදිච්චාපී මෙ අනවරාක්‍ර ගමන කෙලවරක් නැති ගමන නැටි කරන්නට, බුදුරජාණන් වහංචික ධර්මය පාදක කරගන අපි පිදිවෙත් අනුගමනය කරන්නට ඕන දෙ වගේම සිිත දියුණු කරන්නට ඕන. තිහෙම නං න හැමෝම දන්නවා මේ අනවරාග්‍ර ගමන එක කෙලවනක් නැට ගමන මහා දුකක් නුවනින් විමසන් නැති කෙනෙකුට මේක දුකක් කෙලතේරෙන් නෑ සාමාන්‍ය බලන්ඩ අද අපි යම්කිසි මට්ටමක මනුස්සයන් වෙලා ඉපදිලත් මොනතරං කරදර වනට ප්‍රීඩාවන් අපි බාධනය වෙනවාද එෙහෙමන ඒකත් මුොහෝම ටික කාලයක් ගත කරන ජීවිතය පරිනිිහරණය කරන්න අපි මහා යුද්ධයක් වගේ දෙයක් තමයි මෙ කරගෙන යන්න ම් පින්නතුන මේ සසර ගමන නැවත්වන්නට කෙනෙකුට පුළුවන්නන් එක ඉතාම වටිනා දෙයක් අප මේ සසර ගමන නැත්තම්ම ඉපදීම නවත්තනවා නවත්තනවාක අධිෂ්ඨාන කරගෙන හිටියටම බෑ එහෙනම් මේ සසර ගමනට ප්‍රධානම හේතු අපි හොයන්ට ඕන ධාන ේතුව පින්න තුළල හැමෝම දන්නවා මකද මේ ධර්රම මේ කතා කරන යුගයක් ප්‍රධානව හේතුව තමයි අවිද්‍යාව ඊළඟට පින්නතුනි ප්‍රධාන හේතු දෙකක් තියෙනවා ඊළඟ හේතුව තමයි තන්හා එහෙම නං තන්හාව කියන එක හරීම ශූක්ෂමයි එක ආසාවක් අතහරිනකොට ආසාාවන් සීයක් ඇතුළටඇවිල්ලා ඒ තරම්ම ශෝක්ෂම එකක් තමයි මේ ලෝභය කියල කියයන් ස්වාමින් වහන්සේ නමක් අපි හිතමකු පිළිවෙත්පුරන වයි කියලා සීලවන්ත හාමුදුරුව කෙනෙකුට උන්වහන්සේ නොදනු ඇත්තම පින්නතුළ ප්‍රතිපත්වය තුළ පවා ලෝබය වැඩ කරන හොයන්ට බෑ දුතහාංගපුරණ ස්වාමින් වහන්සෙනමක් වුණත් තේමයි මේක හරවම පුදුම දෙයක් මේ ලෝකයේ හැම්ම කෙනෙක්ම යමක් අතහරිම යමක් අල්ලගෙන දැම් බලන්න අපි පුංචිම කාලේ අපිට අපි අම්ම තාත්තා නිතරම ඕන අම්මතාත්තා නැත්තන් අපි අඩනෝ ඒයට යන්න දෙන්න ගෙදරින් එළියට ඉතින් ගිහි ලැල්ලෙනවා අඩනවා හැබැ අප ටිකත් තේරෙනකුට අපට යාලූ හෙමන්නකොට අපිට ඒක මගහෙරලෑනවා මොක ද අපි අල්ලගන්න යාලූ අම තාන්ත පොඩ්න්නක් එහෙම හැම එලීම හිටියේ නැකට පහ්ණයනෑ. ඊළඟට පින්නතී හොමිල් අප විවහා වෙනවා විහාවනාම අම්මතාත්තා අත හැරෙනවා ීළඟට ස්වාමයයාහාහරි බිරිදහත අල්ලගන්න තේ ජීවිතය යනවා ඊළඟට දරූ හම් වෙනවා දරුව හම්බෙනකුට අර ස්වාමයාට පිරිඳර තියෙන බැඳීම ටික කඩුුවෙනවා දරුවන්ට බැඳෙන මොදවෙ රම ලොකු හත් කර ඒගොල්ලොත් හපත් කරලා ඉවර වඋන හම ආච්චල සියල බැඳනවා මනුගුරු මිනිිබිරියන් ඇත් ඔන්න ටික කාලයක් පුංචි කාලේ ධර්බු දරුවන්ටති බිච්ච බැඳීම අඩුනම් මනුගුරු මිනිබිරියන්ට බැඳුනම් යමක් අපහරන්නේ යමක් අල්ලගන ඊළඟට පින්නතුන්නේ ඔන්න දර මුණුබුරොත් ඒ මනුගුරු මිනි බිරිියොත් ටික කාලයක් ති සාමාන්‍ය පුංචි කාලි ආච්චිට සියයට හරි සුවතයි. ඒ ඇටිකක් බහ තේරෙනකොටති ආර්්‍යිසිය සෙවන ඉන්න එතකොට ආත් කියල සියල මටම කියලා තින මෙලමයි දැංහරයකකරුයි ඉස්සර වගෙනවෙයි. දැන්ගඉතින් අල්ලන්ට තැනක්න ඉට පස්ස සමහරු හමේ හැමෝම නෙවෙයි. සමහරයිට පසේ ධරමය අල්ලනෝ කියතින් එක්කෝ කො හාරයක් අල්ල ගන්න ඊඟට ොහරි තැනකට බැඳිල්ලත් තමයි සිද්ද වෙලාා. ඒේ නිසා පින්නතුනි ඉති මේක බං මේ උපහාසේයට කිීප දෙයක් නෙවෙයි ඒක තමයි පපුතජ්ජන්න සිටක ස්වභහා. අන්නේ වගේ තමයි ප්‍රෝර්ජිතයාගේ ජීවිතය වුනත් එහෙමයි. බොහෝම නිසන් අධ්‍යාසීෙන් පැවිදි වනත් දන්නම නෑ මොනවටහරි බැඳෙනවා ඒකත්‍රියන්නේ තෘෂ්ණාව කියන එක හරිම වංචනික ධර්මයක් සමහරු හිතාගෙන මටනම් ලෝබයක් නෑ කියලා හිතාගෙන නමුත් පුද්දුම විදිහට මේ චන්දරාගේය ක චෛච්චිකය වැඩ කැනවා මෙ චන්දරාගේ කියන එක නැතම්ි ලෝබේ කියන එක බුද්දටම තේරුම් ග්ඩෝ දෙැ ලෝබේ නිසා චන්දරාගේ නිසානේ අපි මේ අසර ගමන මේ විදිහට ඉපදීපදි මැරිමැරි දීර්ග ගමනක් යන්නේ එහෙම නම් මේක නැති කරඩ නං කෝටිවාරයක් නැතිවේවා කියලා කිව්වටන නැතිවෙන්නේ නෑ. නැති කරන්ඩ නම් අපි මේ තේරුම් ග්ඩුව පින්නතුනි මේ බැඳීම මේ ලෝබය නැත්තම් මේ තන්ද රාගය අපිට නැති කරන්න බැරි ඇයි ට නැති කරන්න අමාරු අපි වකට කැමැත්තෙන් බැඳිලයි චන්ද කියන කැමැත්ත රාග ගැන බැඳීම එන් අපි කැමැත්තෙන් යමකට බැදිලා ඉන්නකට කොහොමද ගලවන් නකමැත්තෙන් බැඳල ඉන්නවනම් කොහොමරි ගලවගන යන්ඩ පොළුවන් හැබැයි අපි මේකට බැඳලා ඉන්න කැමැත්ක් පිීඩාවන් කරදරෙනකුට මටනං එපා වෙලා මටනං ඇති වෙලා කිය කිව්වට අපි පින්නතුන් අපි හැම කෙනෙක්ම මෙවට කැනෙක්ටෙන් බැඳිලයි තිහෙමනම් මේක ලිහාගණ්ඩ මේ ලෝභය හුද්දටම තේරුම් ගණ්ඩෝන් එහෙනම් අද සත්සර ගමනට මහා බාධකයක් වෙන චන්දරාගේ ගැන තමයි මේ දේශනාව මම පින්න තුළට කරුණු කියලදෙන් මොකද මේක තේරුම්ගන්න තරමට එක අයිවෙන්ඩ ලේසි නැත්තං කවදාවත් පන්නතුන අයින්වඩ බෑ ද මන තරම් පින්කංකළත් මහාලොකු ආශ්චාර්යමත් පින්කංකලත් නිවන්දකිඩ බෑන්නේ නිවන් දකිින්ඩ නම් විපස්සන වඩන්ඩ මෝන නනිත්‍ය දක්කානාත්ම පුරුදු කරන්න නැතුව කිසි සේත්ම නිවන්දකින්න බෑ. හැබැයි පින්කං කියන අපට අවශ්‍යය. මොකද දැම් ලෝබේ නැති කරඩ යන ගමනේදී ප්‍රාථමික වසින් අපි ඔය දෙන දානෙත් හරි උපකාරයි. මොකද දන්දීමේ ප්‍රාථමික වසින් ලෝබේ අඩුකරගඩ එක උපකාරයක්. එහෙම නැතුව තතාගත ධර්මය ක්‍රමාණුකෝලෝ තමයි ක්‍රම ක්‍රමෙන් තමයි ගැඹුරට යන් ගැඹුර ඉඳල සාමාන්‍යෙන් ගොඩට ඒමක් මේකෙ නෑ ගොඩ ඉඳල තමයි ක්‍රමාණුකෝල ක්‍රම්‍රමෙන් ක්‍රමක්‍රමින් ගැඹුරට යන්න එහෙම නම් ඒකයි බුදුරජාණන් වහන්සේ ඔය සීල ප්‍රතිපදාව ආමිස ප්‍රතිපදාව මෙ හැම දෙයක්ම අපට මහකරුණාවෙන් කියල දුන්නේ උන්හන්සේ දැක්කා අනවරාග්‍ර සංසාරයේ ගැට ගැහිලා ගැටගැහිලා තියෙන මේ තහාාව එම ලේතිෙන් අතහරන්න බෑ එක ජීවිතයක මෙෙ පන්නලත් අල්ලු කළදාන්න පුළුවන්ක නෙවෙයි හිතන්න බලන්න පින්නතුන් මේ අන්නවරාක්‍ර නැත්තම් මේ කෙලවරක් නැති ගමනේදී අපි හිටපු හැම්මත් තැනකම මේ පංචකාම යක් එක්කන හිට කූමියෙක් වුනත් ඒක තමයි අලියෙක් වුනත් එහෙමයි නුස්සේත් දිවිය ෝක ගැත් එහෙමයි කෙලවරක් නැති මේ ගමනේදී මේ පංචකාමයක් එක්ක හිටපු අපි එක පාරම පුළුවන්ද පංචකාමයට තියෙන කැමැත් නැති කරන්න දෑ ක්‍රමාණකෝලොතා මේ කරන්න වෙන්නේ දැම් බලන්න අපි හිතනවා ලෝතුරහා බුදුරජාණන් වහන්සේෙනමක් දැක්ක ගමන් අපට බන ඇහවුවොත් නම් අපිට නිවන් දකින්න පුළුවන් කියලා එම් පුළුවන් එමනිවන්දකින්ට බෑනේ බුදුරජාණන් වහන්සේලා මෙතැනන්නට හැමෝටම මොන ගහෙළලදද මුුණ ගැහිල්ලා තියෙනවා මොකද ධර්මයට සඳහන් වන්නේ උන්වහන්සේගේ ධහන පාරමිතාව ගැන කෙනෙකුට උන්වහන්සේෙන් බත් හැන්දක් නොලපපු සත්වේ මේ ලෝකෙ නෑකනවාඒ තරම්ම අති දීර්ග ගමනක් කහිමි ඇවිල්ලතියෙන් අපි හැමෝම බුදුරජාණන් වහන්සේලා හම්වෙෙලා තියෙන යන දැම් බුදුර අප ගෞත්තම බුදුරජණන් වහන්ේ එදා භාරතය හිටපු හැමක් කනෙක්ම නිකටම නිවන් අවබෝධ කර න්නනනද මවබෝධ කරගත්යත් නෑ වැඩියඕන නැ පසේ නදී කොසල් රද්දුරු අස්සදුස මහාදානයයක්්‍යපු ගෙනානි නමු සෝතා පන්නවත් න්න බැරිවුණනි මල්ලිකාදේවිය බලන් එදානි සංවිධානය කරේ මල්ලිකාදේවිය සංගත්තනකායි වෙනම සංගෘත්තය තියන කෝසල සංගත්තය කියලා දරුවටම එක බණකිලති නමුත් කොසල් රද්ජුරු එම සෝතාපන්න වනේවත් නෑ. එහෙමනම් සෝතා පන්න වවෙන්නට නැත්තම් බුදුරජාණන් වහන්සේ නමකට පිහිට වඩ පුළුවන්නේ අපි සසර මෙ පුරුදු කල්ලාගයොත් විතරයි. අනිත්‍ය දුක්ක අනාත්මකිනමිති ලක්සණය හොඳට පුරුදු කරලා තිබුණොත් පින්නතුනිී ුදුරජාණන් වහන්සේ නම එක දේශනාවක් අහනකට මර්ක මතු වෙලායිනවා යවබෝධී කරාපට යන්ටවත්තාව ලැබෙනෝ එහෙම නම් මෙන්න මේ සසර ගමනට උපකාරණතං හේතුවෙන මෙ තන්ද රාගේගැන අපි ටිකක් කරනු දැනගම් එක අපට හරි වැද ගත් මේ නැති කරන්න නැත්තං තින් නිවංසප ලැබේවා කෙනකට සාදු සාදු කියවෙනවා හැබැයිඉතිම් එ තමයි නේද තිමොකද බුදුරජණන් වහන්සේ ධර්මයෙන් උන්හන්සේ උගන්න අන්නේම මහනන මේ ධර්මයේ පාදක කරගෙන ස්සරහට යන්න්න නම් අවබෝධය කියෙනකංක එකටවුන් සාමාන්‍යයම සසර ගමනට හේතුවන ප්‍රධානදයෙන් ති අනවබෝ අනවබෝධය කියන්නේ අවිද්‍යාවන තිහෙම නම් අවබෝධය තියෙනවනම් අපට ස්සරහට යන්න පුළුවන් සුගතිගාමිවීම ගැන කල්පනා කළෝ දැ බුදුරජාණන් වහන්සේ වදාළි මේ කරුණු පින්නතු හල තියනෝ නයහලා නැති කරුණු නෙවෙයි තතාගතයන් වහන්සේදා අර පස්්ටිකක් නියපිටට ඇරගෙනමකක්ද ඇැවි භික්සුන් වහන්සල ගැහෝ මහනෙන මේ පස් පිටික පේනවද තැෝක අල්ලටවත් ගත් අනම් අපිට පොඩ්ඩක් හිතා හදාගන්න පුුවන් නමුත් අතාගතයන් වහන්සේ පත් පිට ගත්තේ නියපිටට නියපොත්ත උඩ ඇහ මේ පස්තික පේනවාද මෙන්න මේ වගේ ප්‍රමාණයක් ව සුගතිගාමි වෙනය දු මහපොලො පස්වාගේ තමයි දුගතිගාම වෙනයි අනන්තයි අපරිමාණයි එහෙමනම් අපි ඒ නියපිට තියෙන පස්්ටිකත් ඒ තැනට අපෙන්ඩවන් එහ දැන් ඔයත්තු ගිහි ජවිත ගත කරන අය අවබෝධෙන් ජීවත්වන සුගතිගාමෙන්ට පුළුවන් මොකද දැ බුදුරජණන් වහන්සේ ධර්මය අන්තවාදී ධර්මයද නෑන නේද දව ඇත්තන්ට කසාද බඳින්ඩපා කියමේ ධර්මයේ නෑ ඉගන ගණ්ඩිපා වාහන ගණ්ඩිපා ගෙවල් හදන්ඩපා ළමයි හදන්න එපා එහෙම කොතනවත් මේ ධර්මතිය නොද නෑ එහම් කොහොමද ගිහියාත් සුගති ගාමි වෙන්නේ පින්නතුනි සුගති ගාමින්නේ අවබෝධය තියෙනවනම් අනි වාරෙන්ම සුගති ගාමිවෙන්න පුළුවන් ඇබ අවබෝධය කියන එක අර බෝඩ්ඩාගන බෙරගහගන කරන එකක් නවී එහෙම කරන්න යුතු ඇත නවල් වෙනවා මයි ගිහි ජීවිතයක් ගත කරනකොට බිරිඳගේ අවබෝධය ගැ අපි හිතවොත් බිරිඳ කල්පනා කර හැබ එක ස්වාමයාට කියන්නෙත් නෑ දරුවන්ට කියන්නෙත් නෑ බිරිඳ කල්පනා කරනවා නම් මෙහෙම අහම ස්වාමයා මට මේ වර්තමාන ජීවිතය දැන් ලැබිලයින්නෝ ඉට ඉස්සෙල් ලාත් මේ මට හිටපු මම මනුස්සෙක් වෙලා හිටියයන මට හිටපු මහතය ම දන්නෙත් න ඊඟට ඒ ඒ ජීවිතය මට හිටපු දරුව ඒ දන්නෙත් නෑ මෙතනින් ගයාාට පස්සේ ලැබෙන මහත්තය දන්නෙත් නෑ දරුව දන්නෙත් නෑ එතකොට බලන්න දැන් මේ වර්තමාන ජීවිතයක් අපි අල්ලගෙන නිකම් පුදුම විදිහට අපි පිච්ේනෝ මේක මෙතනින් ඉවරයි ඇති එහෙම නම් හැබක කියන්ට යන්නෑ සමහරම්මල ඔය බණහලා දිිහිල්ල මකති කරන්න දරුවන්ට කියනෝ ංෝකුල්ලට බැඳීමක් නෑ දැන්තමයි මට තේරුුණේ ඉති කටින් කියනවා දැඳීම ඇතිවෙන්න්නත් නෑ අන්තිමට අර ළමයි මකද කරන්නේ ඒ පුංචි දරුවන්ට බැඳීමක් නෑ ඉතින් කවුරු ආදරයක් නෑමගේ දැනෙනවා ඒයි වෙන වෙන අදරවල් හොයාගෙන යනෝ ටේ පවුල් විනාත වෙනවා තිහෙමහෙම කියන් අාවත්නෑ අවබෝධයෙන් ඉන්නකොට පින්නතුනි හරිීම අඩුවයි ගැටුම් මඩු. නන දන්න ඉතින් වර්තමානය යුතුකන්ටි කිිෂ්ට කරන ඉන්දෝල අපේ අයට වරදින්නේ අර නොෝනට බැඳන නඇත්තන් ස්වාමයාට බැඳනවා එයත් ඇරගන යන්න තමයි කල්පනාව ඉති වරදින්න ඇද වරදිනෝ ඉති ඕගේ තමයි අනත් අවි්ඥානක දේවල් වනත් ඔ වාහන වලට ගෙවල් වලට ඉඩ කඩංවලට විිළමුදල්ලට අනේ මේ ජීවිතය පරිහරණයට විතරයි කියලා හිටිය යන්නම් ඒ අවබෝධය තිබුණ නං ඔොහොම දැලන්නේ විදිහක් නෑ තිහෙම නම් පින්නතුනි මේක හොඳට තේරුම් ගන්ඩ මේ අවබෝධය තියෙනවනම් හරිම සතුටෙන් හරිම සැහැල්ලුවෙන් මේ ගමන අපට යන්න පුළුවන් මොකද මේ නිවන් ගමන කියන එක නෑකයාගන බෑකයාගන කන්දිරී ගාගන එහෙම යන එකක් නෙවෙයි බුදුම සැහැල්ලුවකි යන ගමනක් මේ ගමන බලඩ සිත ගැන හිතන තායිලන්තය අචාංචාශස් වන් වහන්ස හර හිනා වෙලා බලන්න බොහොම සන්තෝසිෙන් සැහැල්ලුවෙන් උන්හන්සලා ඉන්නේ එහෙම නැතුව අඩාගෙන දොඩා ගන අයයෝම සසර ග එහම කිය කියයිඉඳල හරියන්නෑ බොම සහැල්ලුවෙන් මේ ඇත්ක අවබෝධ කරගන්න අපි මේ ගමන ක්‍රමාණකලු විසරහට යන්ඩ ඕන ඉති එහෙම නම් පින්ඩතුන දැම්මල් ලෝභයම චන්දරාගේ නන්නේ සන්ද රාග නැතම් මේ ලෝබය අපි හැමෝටම තියනවා නේද අපට ලෝබේ නැද්ද තියනවා ආසාාව තියෙනවන්නේ අපි හැමෝම ආසා කරනවා ඇ අපි ආසා කරන්න ඇයි අපි ආසා කරන්න දැන් අපි දැම් මේ ලෝබේ ගැනයි ඉගෙනගන්න ලෝබේ අපිට තේරෙන වච්චනෙන් අපි කිවොත් ආශාව ආසා කරනවා නැද ඇයි අපි ආසා කරන්න ලබා ගන්න ධරම ඕ කිය දෙන්න මෙහමයි ආසාභ නැත්තන් අපි හැමෝම ආසා කරන්නේ තන්න ේදනාපත්ය තන්හා අරිික්ෂෝම් පාති බුදුරජාණන් වහන්සේ වධාරනවා මේ ලෝකේ හැමකිෙනම ආසා කරන්නේ විින්දීීම නිසා දෙැම්බලි යහෙන් රූපයයක් බල ශාලස්සනයි කළ විඳීනවා එති ආසාාව හටගන්න කණින් චබ්දයක් හනවා අනේ ඔය සින්දුවට මංහරී ආසයි ඉතින් සින්දු නවා ති මොකද න්න විදි න විදින ගොටමකද වෙන්නේ ආසාාව ඇතිවෙනවා නාසට ආක්‍රහණය එකන ශාහුන්ද සෙන්ට එකක් ක විඳීනවා විදින ගොටමකද වෙන්නේ ආසාාව ඇතිවෙනවා. දිවට රස්ස විින්ඳනවා විින්දිනකොට මොකදන්නේ ආසාව ඇතිවෙන තම තම ඒකමද රස දෙයක් කම්බලොක්තියම් සාාමයක හොඳැයික් කියලා ගිහිල ලියාගන නේදඒ කෑම්වට්ටෝරුව අහාගන කොහොමද මේක හදන්නේඉ අර කොච්චර යනව දුර ගිහිල්ල පින්නතින එතක බලන්න එතකට ආසාම හට ගන්නවා ඇතියෝකඉතින් උපාධානය ඔ බවය යන වයිදිකට ඊළඟට කයට පහසක් විින්ඳෙනවා දිීමට ආසාාව ඇතිවෙනවා එමනම් ආසාව ඇතිවෙන කොහැද ආසාාව හටගන්නේ විඳීප නිසා දැ ජීවිතයේ කවදාවත් ඕකනං අමත කරගන්න එතා. මොකද මේ ආසාාව නැතිකරඩ යන පිරිසක්නේ ආසාව නැති කරඩ යන පිරිසක් ආසා කරන්නේ ඇයි කරවත් දන්නත්තන් කරගන්න පුළුවන්ද වැඩේ. බෑ එනම් ආසා කරන්න මොකක් නිසාද ? <administration> ද නිසා එහෙමන ඊීළඟට ආශාව කල කියන්නමුකක්ද දම මේ අහන්නේද මේ විදිට බණන කියන තුරම් මතක තියෙන කව දවන නේද එහෙමන මං මේ අහන්න ජීවිතය කවදාවත් අහල නැති වචනයද දැමතින්ටැවිල්ල වනත් මේ මලක් දැකලා නේද ති කටින් මු ුණන් ඇතිම් මේට ආසයිනේ දෙතිමෝකඉතින් අපේ නිතරම තියන වචනන මොක දසාාවකය ආසාාව කියන කත් තන්හාව මඟ ත් තන්හාාව කියනම කත්දි කිය ආසාාව ඕ අල්ල ගැනීම තැත්තට ම වචන ඔක්කව හරි අපි ද සාමාන්‍යයෙන් ගත්තහම අපේ සිංහල භාෂාවතියනන් සිංහල භාෂාව දංග්‍රීසි භාෂාවට වඩක් පුොහො සත්න නේද ඉංගිසි භාෂාව එක දේකට සාමාන්‍යයෙන් එක වචනය දෙකයි ති සිංහල භාෂාව හෙමනවෙනි නේයට ගුඩාක් වචනතියෙන දැම් බලඩ අපි දැම් මේ කතා කරන ආසාාවට සිංහල භාෂාව කොච්තර වචනතරව ආශාව කියනවා කැමැත්ත කියනවා බැඳීම කියනවා ආදරය කියනවා සෙනහස කියනවා රාගේ කියනවා කාමය කියනවා තවත් නං ගොඩක් තියෙනවායිති ඒ මොකදේ භාචාවක තියෙන පොහො සත්්භාව ද අම්ම කෙනෙක් දර්ුවෙකුට දක්වන ලෝබයට අපි කියන්නෙන් රාගය කියන්නේ අපිකට දාන වචනමොකක්ද සය හස අම්ම කෙනෙක් දරුවෙකුට තියෙන බැඳීමට අප කියන්නේ සෙනහස තරුණ කෙනෙක් තව තරුණයකට කරන ඒ බැඳීමට අප කියෙන ඒ ගොළු ආදරය කරනවා ට යෝදන වන හැබැයිඉතින් කොහොම කළත් ඔ කොත්තර වචන ඩාගත්තත් එම ලෝභ චෛසකය තමයි විදධ විදියට හැරිලා යන්න විවිද්ධ විදිහයට හැරිලා යන්නේ ඔය ලෝභ චෛසකයම තමයි දඔ හ ඇඉඳරල සහරයිතු යම් ලාටම දරුකීනව තයගුල්ලුව නිවදකිඩත් තිය ලෝබයක් නිකෙල් නිවන්දකට තින් ලෝභ යන්න එකටගනි ධර්මත් හන්ද කිය මේ නැටිකරගණ්ඩ තියෙන කැනැත්ත එහෙම නම් අත ජීවිතයේ කවදාවත් අමත කනොවෙෙන විදිර මේ වචනය මේ ආසාාව අප දැනගණ්ඩෝ ඇත්තට මාසාාව කල කියන්නේ පාලි භාෂාව නම් බාලි ශබ්දකෝසේයට කෙන නම තමයි නිගණ්ඩුව පාලි භාසාව හරම ගැඹුරු භාෂාව කෙනෙකොට හිතන්න්න පුළුවන් අනේ පාලිබාහිමොකද ගැඹුරු ංහල අකුරුුණ තියන්නේ සිංහල වචනවලට සමානයිනේ නමුත් ඒක තියෙන ගැඹුරු මේකයි. පාලිභාෂාව එක දේකට වචන ගොඩාත් තියන පාලිභාෂාව ද බුදුරජණන් වහන්ේ ගත්තාහම වචන කෙලවරක් නෑ ඒ තරම් වචන තියනට කෙලවරක් නෑ කැන විශලා ගොඩත් තියන බුද්දෝ, දස බලු, සත්තා, සබ්බ්нюු දීපදුත්තමු සමන්තටක්කු බගවා හොයපුුුණත් අන්තියනවා. ප්‍ර්ඥාවගත්තා හම ප්‍රඥාවට ඒ ශබ්ද කෝසේ නන්තිනො තිස්සෙක. පඤ්ඥා, පජානනා, විච්චජූ, පවිච්චජූ, සල්ලක්ඛනා, උපලක්කනා, පණ්ඩිච්චං කෝසල්ලන් මේ පු්ඥම් බහුයා ඔයක්කෝම කියන්නේ ප්‍රඥාවට තන්හාාව ගත්හාම හරිවියටමට තන්හාාවට නන් තියෙනවා සීය එසකට බලන්න මේ භාෂාව හරිම අවශ්‍ය තැනට අවශ්‍ය වචනය යොදන්ඩ ඕන තරම් වචනති නොමකි තිහෙමට දැම්මම් මේ පින්න තුල්ලාින් ඇහව ආසාාව කියන්නේ චන්දරාගේ කියන්නේ මොකක්ද ඉති විවිධ දේවල් කිව්වා එවක් වූම හරි හැබැයි හිට වඩාටික් ගැඹුරින් අපි මේ තේරුම් ගන්ඩෝනිි ැට්ට කියන්නේ මකක්ද කිය මේ ආශාව කියල කියන්න පින්නතුන සංකල්පයක් සංකප්පරාගෝ පුරි සංස්ස කාමෝ ආසාාව කියල කියනමකදද සංකල්පයක් සංකල්පයක් කියනමකදද සංකල්පයක් කිය කියන්නේ සිතුවිල්ලා තිහමන ආසාාව කිය කියනමකදද සිතුවිල්ලක් විතරයි ක බලන්න පින්නතුන මේක සිතුවිල්ලක් මේක හොඳට තේරුම් ගන්ඩවුන් මොකද මේ සිතුවිල්ලක් අපි තේරුම්ගන්න මෙන්න හෙම හිත අපි හිත ලස්සන තරුණයක් ඉන්නෝ ගැහනු ලමක් කින්නෝ ම මේ හොන්දටම ලිහිල් කරලා තේරණදිරකයන් පිරිමි ළමයි දෙන්නෙක් ඉන්න එක පිරිමිලමින් කර ගැනුලමට හරියාසයි එෙනෙ කාචයි අන පිරිමිලමයට පෙන්නන්ට බයක් කැමති නෑ එහමන අර ගැහැනුළමයා තුළ ආසාව තියෙන වනන් අර කොල්ලු දෙන්නම කැමැතිෙන්ඩු ලෝකයේ ලස්සන දේවල් තියෙනවානඒ ලස්සන දේවල් ඇතුළි ආසාව නෑකිනේ මේක හොඳර ඔප්පු වෙන දෙැම්බල මෙම දැත්වටයත් තේෙන දැත්වටියට මෙැතරන්නයි කැමතිද ආසයිද නෑන හැබ මේකට ආස කරන්නයි නැද ඉන්න දැහැත්තට කන කෙනෙකුට බණට ආරාධනා කළත් මේකට ඇබ්බෙ විච්ච මනුස්සයාට මේ පුවක් ටික කපලා පංග ඔක්කොම තියෙනකුට ආසාාවක් ඇතින්න බැරිද පුුවන් චාහොඳ ගුලට්ටික මෝරලත් නැති එක ගුණ සල කළ ආසාවක් එයාට ඇති වෙන අර්බන් මේක ඇතුළේ ආසාවක් නෑ මේ දෙස බලලා අපි ඇතිකරගන්න සිතුවිල්ලේ තමයි ආසාාවති එස දැන්ම කියයාගෙනාව ස්ස ලොපමාව එක තරුණය කරලාමයට හරි කැමැති අනත් තරුණයට පෙන්න්නට බෑ එහෙමන අර තරුණය ඇතුළේ ආසාාව තියෙනවනං අර කොල්ල දෙන්නම කැමැති ෙන්ඩුව කෙනෙකොට ලස්සන දේ තව කෙනකොට කැතයි තව කෙනකොට කැත දේ තව කෙනකොට ලස්සනයි තිහෙමනම් පින්නවතුන මේක සිතුවිල්ලක් කියල තේරෙනව නේද එහෙනම් ආසාාව කියලා කැන සිතුවිල්ලා ජපි ගත්තුත් දැන් සමාජයේ තරුණ ළමයින්න වාහනවලට හරි ආසයි ති වාහනයක් ගන්න ලොකු සිහිනයක් නැති සමහරයි ඉතින් එක එක වහනට සමහර බේස්වල්ට ආසයි සමහරුෙන අපපු මටනම් බේස් නිකන් දුන්නත් එපා එයා කැමැති වෙනත් වර්ගයකට එතකොට බලන්න ඒ මොකදී වාහන ආසාාව නෑ අප සිත තුළ පහල වෙන සිතුවිල්ලේ තමයි ආසාවති හැබැ සිතුවිල්ලක් වුනාට හරිම භයාන එකයි දැන් සාමාන්‍ය මේ බනපදය අහලා පින්නතුළ මේක මතක තියාගත්තොත් ලොකු පිළිසරනක් නම් ලැබෙනවා අපි හිතම දැම් මේ ඇත්තුම් මේ සමාජ ජීවත් වෙනකොට අනවශ්‍ය බැඳීමක් ඇතිව ගෙන එෙනවනම් ටික් ල්පනා කළ ඇත් දෙක පියාගෙන අන සිතුවිල්ලක්නේ අප අයින් කරන්න ඕ අයින් කරන්න බැරිද පොළවා මේක ආත්මියය වශයෙන් සැල්ලකුවත් තොන්න මාරු ඇටනු බලපුහම ඇත්තර සිතුවිල්ලක්න වේද සිතුවිල්ලක් එතරයි එහෙම නං පන්නත් හැම දෙනාම තේරුම් ගණ්ඩෝන මේ ලෝබේ කිය කියනමකක්ද සිතුවිල්ලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මහණෙන මේ ලෝබේ නැත්තම් මේ ආසාාව කියල කියන්නේ හරියට මස්කට්ටක් වගේ ද බල්ලෙකුට මත් කට්ටක් හම් ුණහම් බල්ලම කොද කරන්න බල්ල මේ එක හාපනවා ලෙවකානවා හැපුයි ලෙවකෑවයි ක බල්ලට ලැබෙන දෙයක්ත්වේ නවද නිකා වේලිච්ච මස්කට්ටක් ට ලැබෙන දෙයක්ත්වේ නවද හැබැයි ඕෝක අතහරි නොවත් අතහරින්නෙත් නෑ හොන්දට කල්පනා කරලා බැලුවූ අපිත් එහෙමෙන වේද සමහරි වෙලාට මේ ආසාවිෙන් අපට ලැබෙන දේකොත් නෑ හැබැයි අප අතහරින්න නෑ හිතන්න බලන්ඩ හොඳ ටෝම්යවුරද වෙලා ඇඳෙන් නැගිටිට බෑ විශාල දනස්කන්ධයක් තියෙනවා ඉතින් දැඟයා කල්පනා කරන ආය මට කීටවත් නැගිටිට නම් බෑ මට කෑම කණ්ඩත් බෑ අදද හිට දන්න මටඒ තරම් අමාරයි මගේ මේ තියන සියලු දනස්කන්දේමං අතහරිනවා කියලා ඉතින් අතහරනත් කාටවත් පවරනවාද නෑ හර බන්න ලැබෙන දේකුත් නෑ අතහරින්නෙත් නෑ ඔන්න ලෝබෙ හැටි බලන් අපි බුදුරජාණන් වහන්සේගේ උපමාණයද හරියට මස් කට්ටක් වගේ එක ඇති දේකුත් නෑ නමුත් අතහරින්න නෑ ඟට බදුරජණන්හන්සේ වදාාරනව මහනුවනි මේක හරියට සිහිනයක් වගේ ද සිහින දැකලතියෙන ඔන්නේද සිහිනෙන් ඉතින් අපිට මනුවත් දකිින්ඩ බැරි ඕන දෙයක් දකින්න පුළුවන් ද නටනවා දකිට පුළුවන් ගායනවා දකිඩ පුළුවන් ඕන ඕන දෙයක් දකින්න පුළුවන් සිහිනිින් අපිට දකිඩ බැයිද සිහින අපිම රජවෙලාඉන්නවා එම දැකලනැදද දකින්න ොළුව අන්නේද අපි රජවෙලායින්න නොමේරට හැබැ ඇහැරිලා බන්නකුට හිට පවිධම තමයි ඇති අන්නේ වගේත් තමයි මේ කැමැත්ත ආසාාව කියලකයන් දෙම් බලන්න මෙතරන්න හැම කෙනාම එක කාශාවන් ලබක් වයනමයි නේද. තැන් චුට්නනා කැක්ලක පියාගෙන හිතර බලන්න ඉත් සිහිනයක්වා ගෙනවේද කියේලා නේද ලබෝ කැමැත්ත පින්නතුනි අද වෙනකුට සිහිනයක් වෙලා නැත්්ද සිහිනයක් වෙලා ඉතින් බලන්න මේ ධර්මතාවය අපි හොඳට හිතින් හඳුන ගත්තත් හරිම රිලක්ෂක යන්න පුළුවන් එ බැරිද පුළුවන් හරිම සැහැල්ලිව මේ ගමන යඩ පුළුවන් ඇයි තමන් දන්න මේ සිහිනයක් වගේ වැඩක් අද හොඳ කෑමක් කෑවට පස්සේ එක ඒ මොහොතම විවරයි නේද බල අපි දැම්ේ කෑම කියන්නේ අපි ප්‍රධාන දෙයක් හොඳට හිතල බැලුවොත් ඕක සපේ ගන්න අපි කොච්චර මහන්සි ගන්නවාද එක කොච්චර ප්‍රනීතව හැදුවත් අපේ මූුණ ගෑවට එක රහක් අපට දැනෙ නෑන නේද එක දිවේගාවන්ඩම ඕන දිවේ ගෑවෝත් තමයි ඕන්න දැ දිවට තමයි එක තපර ගාන්න දැන නම කොද බලට දැනවද බල කියීනව ද හොඳ ටොක්ලට් එකක්කාව කියල බඩ දන්නවාද. ඩ න්න ඇති ැටිගිල්ලත් බඩ දන්න එහෙමනම් පින්නතුනි අපි මේක හොඳට තේරුම් ගන්න තරමට හරිම සහැල්ලුවෙන් යන්න පුළන් එහනම් පින්න තුර දැන් වාඩි වුණේ ආසා කරන පිරිසක් හැටියට ආසා කරන්නේ ඇයි කියන එක හරියට ඔඩේ තිබුුණනෑ හැබැ දැන්ගහෙමනවෙේ දැන් දන්නවා ආසා කරන්නේ කාන්තිම බිඳීම නිසා ආසාාව කියල කියනමකක්ද සිතුවිල්ලා එහෙම නම් තව ප්‍රශ්නතිය ගොඩත් තේර මේ ආසා විස්තසර හට ඉගෙනෙනයන්ඩ ආසාාව හට ගන්න කොහොමද ද මේ අය හිතයි ඇයි ඉතින් මේක මෙචතර හාර හාර ඉගෙන ගන්න කියලා ම එකට මුලින්ම කිව්වා ආසාාව කලගෙන හරීම සූක්ෂම එක එක ආශාවක් කතාරෙනකොටත ආශාවන් ්‍රීජයක් කල්ල ගන්නවා එනිසා අපි මේක බෙද බෙදා බෙද බෙදා බෙද බෙදා දැනගත් තොත් තමයි ඔන්න එනවා කියට තේරුම් ගඩ පුළුවන් එහෙම නම් ආසාභ හටගන්නේ ඉස්පර්ශය මොකද ඉස්පර්ශයෙන් ඉස්පර්ශය කියන්නමකද ඉස්පර්ශය කියලා කියන්නේ දැබේ ලොකු වචන කිවටත බයෙන්ඩ දෙයක් නෑ දෙම හැතියෙනවා රූපයක් දකිට තුන් දෙනෙක් එකතුෙන් ඕන් අංකකට හැක්තිියෙන්න්න පයක ඔොුලොන්ටත් පැහදිරිය හැක්නැත්තම් බෑන ඊළඟට රූපයක් තියෙන්ඩ ඕවන් ඊළඟට මගත්තියෙන් ඕ හිත තියෙන් ඕන් විතනත්තං ඒ පේෙන්න්නෙත් නෑ අභිධර්ම පිට ගෙන තවත් එකක් තියෙන්න්න ඕනු කියෙ න අභිධර්ම පිට කියව් ගන්නනවා ආලෝකයේ තියෙන්ටත් ෝ කර්තකරවේ රූපයෙන්න්නේ අභිධර්මය හැමිලියෙන් විස්ථාරයි ෙ දෙදන් අපි සූත්‍රයක් නිසාපි මේ කාරණත්තුළු මතක තියාගම් ඇහන් රූපයක් දකිට ඇහැක්තියෙන් ෝන රූපයක් තියෙන් ඕන හිත තියෙන් දඕන මෙන්න මේ තුන් දෙනාගක තුවට කින ස්පර්ශය කියල මේ තුන් දෙනා එක තුුණුත් රූප පේන එක වලක් කන්න කාටුවත් බෑ දෙැම් බලන්න මේ ගොල්ුව දැක ඇති සමහාරාය ඉන්නවා නිදාගන්න ඇස් සැරගෙන දෙකළ තිනත් එක නැක්ද මමනන් දෙකදෙන ඇත් දෙ ගැරල නිදී ඒ සමහරුන්ගේ උපත්වයම ඇස් දෙක ඇැරෙනෝ ඇරගෙන නිදයාගේ එහැ ඇරිලති නො රූපතියනෝ එයාට රූප පේනවාද ඇැයිඒ හිත තියෙන්න්නේ වෙන තැනක් අරබලන්න මේ තුන්දන එකතු වෙඩ මෝන අන්න එකට කියන බුදුරජණන් වහන්සේ මේතුන් දෙනා එකතු වුණුත් රූප පේනවා රූප පෙවුණුත් ආසාවක් හරි ගැටීමක් හරි ඇති වෙන ෝබයක් රි නැත්තැන් ඇලීමක් හරි ගැටීමක් හරි ඇති වෙනවා එහෙමන නාථාව හටගන්න මොකින්ද මෙන්න මේ එකතුවීමට එකගෙන ස්පර්ශය කනෙන් ශබ්දයක් හන් ඒත් තුොන්දනක් එකතුවෙන් ඕනි කනක් තියෙන්ඩෝන ශබ්ද තියෙන්ඩෝන හිත තියෙන්ඩෝන දැම් බලන්ඩ අපිට මොනවාහරි ප්‍රශ්නයක් වෙලා අපි කල්පනා කර කර න්නවා අපි බරට කල්පනාක නවත්තා තියෙනවාන්නේද ල්පනාකරකරන්නට කවරුහරැල්ලටි කතා කරනවා අපිට ඇහෙනවාද ඇහෙනෑ ඒනඇඟ හොල්ල ලහන අන ඔයා කොයි ලෝක දින්න එකෙල හල නැ්ද අහලතිනරබට හිත වෙන තැනක තිබුණෝත් ඇහෙනෑ එේ තුන් දෙෙන ඉන්ඩ මෝන මේ එකතුට කියනම කක්ද ඉස්පර්ෂය නාන්සේෙන් ආග්‍රහණය කරන්න නහයක්තයෙන්ට ප ගඳ සුමත තියන්ට ඕන හිත තියෙන් මේකටකි විස්්පර්ෂය ිවි රස විඳිට දිවක් තියෙන් ඩෝනි රසතියෙන්ඩෝනි හිත තියෙන්ඩෝ. පිනතුනමිනදකටා ඉෂ්පර්ශය කියලා කියන්න. දෙැන් අපිට රස දැනෙන්නේ බඩගින් ඉදල කනකොද නැතම් ඩගි ඇතුව කනකුද රස දන්නේ කොහොමද රස දැනන්නේ හ? ග දෙ කනකොට නැතුව කනකොට ඒ හරි බඩගිනි නැතුව කනකොට තමයි රස දැනෙන්නේ බඩයගිනි වෙලා කනකුට ඇති මොනව දුන්නක් කන වන්නේ ද ඉලඟ දෙවිනි පාරිපිදා ගන්න කකොට තමයි කියැ ලන්නුමෑ මිරිස් නෑන මේක රස නෑ ඇයි බඩ පිරිලනි එහෙමනම් රස දැනෙන්ට නම් බඩගිනි නැතුව කණ්ඩවල් බඩයගි වෙලා මොනවා උනත් කන දැන් තේරනවා පින්න තුල්ලාට දිවෙන් රත විඳින්න්න දිවක් තියන් ෝ ර යෙන් න හිත යෙන් ෝ ස්්පර්ශයක ඊළඟටය පහත විදිට කයක්ක් තියෙන් ෝනනි පහත තියෙන් ඔවන හිත තියෙන් දෝනි මෙන්න මේ එක තුරගෙනම කක්ද ඉ පර්ෂය එ දැන් කරුණු තුනක් ඔබුල ගැෙන ගත්තා ආසා කරනමකක් නිසා මුලිමකිලදුන්නේ විින්ඳීම නිසා ආසාාව කියලා කියන්නේ සිතුවිල්ලා ආථාව හටගන්නේ ඉස් පරචේ විරඟ ප්‍රශ්නය ආසාාවේ වෙනස්කම් මොනවාද මොනවාද වෙනස්කම් ඒක මම කියල දෙන්නම් ද මෙතන මේ පිරිසක්කන්නවාන මෙ පිරිසගේ ආශාවන් එක විද්‍යමනවී තු මේ ලෝකයේ සමහරයි හරි කැමති රූප දකිින් රූප බලන්න කැමති බලන්ඩම යාස රූපවාහා නිළඟ සමහරු වාඩි වුනාා මොකෝම ටෙලිනා ටිටිකකුම් බලන්නවන්නේද මක දෙයා බලන්ඩාසයි ඒ සමහරුගේ හැටි හැබැයි සමහරුන්ට තියෙනවා ඒයි බලන්්ඩාස නෑ හැබැයි අහණ්ඩ ආසයි දැම් බලන මොනවාහරි කනේගහගෙන අහන එකමයි වැඩි සමහරු ඒ එක තමයි වෙනස කෙනෙක් කැමැති රූප දකින්නට තව කෙනෙක් කැමැති ශබ් දහඩුව නාශසා වෙනස්කම්. තව සමහරයි ඉන්නෝ පින්නතුනි හරි මාසයි සුවඳට එහ මිනිස්සු නැද්ද. කණ්ඩ බොන්ඩ නැතිවුනත් සුවද විලබුන්ටි ෝන මිනිසු නැද ඉන්නවා. එමොකද එකට දොස්ක කියඩ ඕන්න නෑ යාගේ කැමැත්ත යා කැමැති ගොඩා සුවදට සමහලට ධර්මය යන කෙනෙක් වනත් ඔය ද හදුම්කූර්ුවලට හෙම කැමතිවට පුුවන් එක දමයික හැටි මේ වෙනස්කම් අප දැනගෙන ඉන්න උනහා මට නම්ඩැන් අපි හිතමු දැන්ෙනෙුට රූපවාහනය බලට කැමැතිනෑ ආපු උමමනන් තීව එකක් ලඟටවත් යන්න හැබැ එහෙම කිව්වට චබ්දහන් පුදුම කැමති එහෙමයින්න වන්නේද අන්න ආසාය වෙනස්කම ම මේකට කැමති නෑ කියලා අප මමනම් පොඩ්ඩක්වත් කැමති නෑ කියලා කෙනෙක්කව හම යා රහත් කියලලා හිතන් න්ඩ පාමුකද යාට ඒ කැමැත්ත නැවට යායට තව කැමැත්ත තියෙන්ඩ පුළුවන් ඕෝකතම වෙනස්කම තව සමහරය පෙන් තුන හරීම කැමති රස්සවිඳන්න එහම කොත්තරයි නොදනේද හරිම කැමති රහට ඒ කියන්නේ මිනිස්සු කියන්නේ ගොඩා ගැන කතාෙනනේද මට මොනව නැති වනත් කට රහට කණ්ඩෝනය කියලා කියනවා ොදයයිැමැත්ත දිව පිනවන්න තව සමහරුුවර කැමති පහස ලබ්ඩ ඕක තමයි ආසාාව වෙනස් කමක් තිම් පිින්තුර දැ කාලාලවෙලා වික්මට යනවා ඇති අපිතුරු ොහොම කැටියෙන් තමයි විතර කරඩ වෙන්නේ ඉතුවට දැන් දන්නවා ආසාාවේ වෙනස් කමක් දැම් පැහැදිලි ඊළඟ ප්‍රශ්නය ආසාාවය විපාක මොනවාද මොනද මේක විපාක ආසා විපාක උත්තින්ටි පේනද මොකදවිපාකි බවය ඉපදීම හොඳට හරි නරකට හරි උපතක් කරා යනෝ මේ ආසාාව නිසා එමනම් ආසායි පොඩි හොඳකුත් තියෙනව පෙන් නැද්ද ඇද මේක කියනව හොඳට රි නරට හරි උපක් කර යන හොඳ පත හොඳ නැද හොඳ උපත හොඳයිද නැද්ද හොඳයි හොඳ නෑ? හොඳ නෑ සමහර කියන හොඳයි කියල සහරකෙන ොඳ නෑ කිය කවද හරි දෙගොල්ලොම සමත් ඇත්තටම මොකද බුදුරජාණන් වහන්සේ වදාළේ උපත කෙනෙ කොහොමත් හොඳ දෙයක් නවේ උපතේ කවදාවත් සසර වරනා කරන්න ඒ අනු බන්නකට හොඳ උපතේෙති වැඩකුත් නෑ හැබැයි හොඳ උපත හොඳයි කියනෑ සමත් වෙන්නේ හොඳ ඔප තක් නැතුවකින් ගොඩෙන් නැ දැ බල ගෙවල්ල රපවාහි රේඩියෝකේඉතින් ඔය බනදාලාතියන ගදරීම බල බන තේෙන නැහැඒ මනුස්සෙක් වෙලා හොඳ නුවනක් තිෙන්න්ඩට පෙම කල්ලගන්න එනිසා හොඳ පොතක් ඕන ඉති ඇති එමන දැපින්න තුළට තේරෙන ආසාමනනිසා හොඳ උපතකුත් ලැබෙනවා නරකොපතකුත් ලැබෙනවා අවසානකාරණය තමයි ආසාාව නැති කරන මාර්ගෙමකත් ආර්යස්ටාංගිකල් මාර්ගය මේක තමයි පින්නතුරින් නොවාර දින බග දැපි පැවිි දියුණ යිං කියල් අපට වෙනම ගක් නෑ වැත්තු ගියව් හැටියට ඔඇත්තන්ටත් වෙන ම ක්න අපි දෙපක් සේම යන්නේ සම්මාධිට්ි සම්මාාසංකප්ප සම්මාවාතා සම්මාකම්මන්ත සම්මාජීව සම්මාවායාම සම්මාසති සම්මා සමාධි කියන මේ අංග අටකින් යුක්ත මාර්ගයේ තම අපි දෙපක් සේම ගමන් කරන්න තතකොට ඇත්තු හිත හෙනැති මහන වැෙන කරද කිය පින්නතුනි කෙනෙක්හරයට මහනකමක් කරනවා නම් එයාගේ ගමන සීද්‍රගාමි. ඔයත් අංග ගැමනඉතින් මන්දගාමි හරිට මොනුරුවගේ නේද. පෙල්විදහාගෙන ඉතිං ක්‍රමානුකෝලෝ තාලෙකට තම යන්ඩුවෙන් ගිහි ජීවිත ගතක නයට සම්බාධක වැඩි. ඉති එහෙම නං පින්නතුනි මේ දේශනාව බොහොම කෙටියෙන් අපි මිකලේ කාලයේ පමණින්, මු මේ දේශනාව සම්බන්ධ පින්නතුරලා හොඳට කරුණු විමතන්ටෝන එක හරි වටිනෝ මොකද මම කිප හින්දන්නන්නවෙයි මොකද මේ දේශනාව අපේ හැම දෙනාගේ මේකායන පරමාර්ථය තමයි ආසාාව නැති කිරීම නේද හැමෝටම තේරෙනවන මේ හැම වේදනාවක්ම මේ ජීවිතය මේ සාමාන්‍ය ජීවිතය මේ ඇත්තෝ මොන වහර දුකක් විඳල තියෙනවන්නම් සෑම දුකක් මුදල තියන්න මේ ආසා මුල් කරගෙන කැමැත්ත මුල් කරගෙන මේ ලෝකයේ තින අරබුද කාරම වචනය තමයි ඇත්තට මේ කැමැත්ත කෙන වචනය. තිහෙම නම් මේක පින්වතුනු තේරුම් ගත්තේ නැත්තන් කිසි දවසක සැනසිල්ලක් නෑ. දාහේම තමයි. සතුටින් මැරන්න හම්බින්න. සතුටින් හුස්මටි ගරන්න හම්බින්නෑ සතුටින් ජීවිතය ගත කරන්න හම්බින්නේෑ. සමහර හිතාගෙනඉන්න මේවා අල්ලගත්ත හම අපේ ජීවිතයේ නිකං මනාස වෙලායන. එහෙම හිතන පිරිසකුත් තින්නවන්නෑ ධර්මය හරියට අල්ල ගත් අනන් පින්නතුන බොහෝම සතුටෙන් සැහැල්ලුවෙන් මේ ගමනයට හැමෝට මවත්තාව ලැබෙනවා මොකද අපි ග අපි ගෙවන අවිනිශ්ෂිත ජීවිතයත් ස්වභම අපට තාම තේරලා නෑ බලන්න කොච්චර අවිනිශිත ජීවිතය දෙ කියලා සාමාන්‍ය අවුරුදු සීය කියන්නේ මාස දහකටත් වන අඩුවනි නේද මාස දහකටත් වඩා අඩයි ඒත් කමන්නෑ කියමක අවුරුදු අසුවක් පරමාවිශ තියෙනව කියල ්‍යවස්ථාවත් තියෙනවන එහෙමත් නෑ දැ මේ බනාහලා යනකොට මැරිෙන්ඩ බයිඩ පුළුවම් දැ බණ කියලා යනකොට බැණඩ බයිඩ පුළුවන් කොට බලන්න මේක තනාග පිණිබිඳක් වගේ මහා ප්‍රාර්ථනා තියාගෙන මහා සැලසුන් තියාගන අම්මරණීය ලීලාවෙන් තම අප අන්න තිහෙම නම් මේ ධර්මය තේරුම් ගත් තනම් පින්නතුනි කො සැසිල්ලක් අපට හදාගඩ පුළුවන්ද. එනිසා මේ ධර්මී කොතනවත් ජිහිියන්ටවත් පැවිද්දන්ටවත් වහපු තැනක් නෑ. ගුරුමුස්්ටියක් නෑ මේක හාරන්ඩ හාරන්ඩ පින්නතුනි බලනවා. මේලෝකේ හාරන්ඩ හාරන්ඩ බලන වස්තු පින්නතුනි තියන්නේ ධර්මේ තමයි විියවෘත්ත වෙඩ වෘත්ත වෙන්ඩ බලනො. දැ මේ ලෝකේ වැහන්ඩ වැහන්ඩ බල දෙවරුත් තියව නේද. වි්‍යරෘත වැෙන්ඩ විරත්ත වෙන්ඩ බලන වරුත් තිය. හ්ඩ හ්ඩ බල දවල්තියන ිති්‍ය දුශ්ි හ්ඩ හ්ඩ බලනො. ඇ දේවාල ගුප්ත දවල් වහන්ඩ වහඩ බලන්න නේර්. මතුරුණු මන්ත්‍ර ගුරුකංගහම හෙන්්ඩ වෙහ්ඩටමෙද බලන්න මතුරුණනායකුට කුට ගාල පැත්තෙල්ලා මතුරුණනෝ මෙමෝක සබ්දවාහනය දළ මතරුණවා නෑන. ය වෙහන්ඩ් වැහඩ තමයි බලන්න. දැවක්හරි දේවාලයමක්හරි තිරවලින් වහන්ඩ වහණ්ඩ තමයි බබලන්න. එහෙමනි ස්වභාවෙනි. ළඟට කාන්තාවනත් බුදුරජණන් වහන්සේ වදාරන්නේ කාන්තාවත් වැහෙන්ඩ වැහඩ තැනැබවලන් හැබැයි විවෘත ෙන්ඩ විෘත්තවෙන්ඩ බල දේවල් තින දැන් සූරයා චන්ද්‍රයයා වලලාකුල වලින් විවෘත්ත වෙන්ඩ විුතුවෙන බලනවා ඒ වගේ තමයි තතාගත ධර්මය විවෘත්ත වඩ විවෘත වෙන්ඩ බබලන ධර්මයක් මේ ෙරහ තක් නෑ ඕන කෙනෙකුට ගිල් එක කොහොමද ඇයි ඒක වනේ කොහොමද කියලා ොයා යන්ඩ පුුවන් අන්නේ වගේ ධර්මයක් මේ ධර්මය තියනිසා මේ පින්න තුලාට මේ ලැබිච්ච ලාභයනංමකින් උපරිම ප්‍රයෝජන ගණ්ඩ බලන් මොකද මේ අවත්ථාව අපට කවදාවත් ලැබේදි කලක න්ඩ පුළුවන්කමක් නෑ ක තේරෙන්නෑ පින්නතුනි අවිද්‍යාව නිසා මේ අනවබෝධය නිසා අපට මෙම වැටහෙන්නෑ නමුත් මේක තියෙන වටිනාකම මේ බන හාලාම තරම් ගණ්ඩ ඕන පින්නත් හැම දෙනාටම මතෘෂ්ණාව නැති කරන්නට යම් තරමකින් හරි මේ දේශනාවත් උපකාරවේවා කල ප්‍රාට්ටනා කරනවා. හොඳ යාද මේ ධර්ම දේශනාව හිදායකත්වය දරන්නේ පන්නිපිටිය දෙපානම පදිංචි සෝමාසෝ පෙරේරාම හත්මාව එවගේම වෛද්‍ය ලසන්ති වෛද්‍ය දුලිත රාජපක්ෂ දරුවන් එක් සත්රාජධානය වෙසන දිලන්ති ඒවගේම යසත්‍ර දුෘුගෝ කියන ඒදවා පොතුන් හැම දෙනාව එකති වෙලා තමයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වේ දරන්නේටය දරුවන් හැම දෙනාටම හැමෝටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධී පිණිසම වීවා කෙලපරාර්ථනා කරනෝ. වසර විසිහතරකට පෙර අභාව ප්‍රාප්ත ඉංජිනේරු, සුසන්ත පෙරේරා එහෙමහත්මාට ස්වායිම්පුරුෂයාට මේ පින්ගේ කාන්තෙෙන් පෙනේවා කොයි ලෝකයේ හරි ඉඳලා සිය භාරිියාව ප්‍රධාන දරුවන් කරන මේ කුසල් සාදු සාාදුක්‍යයානු මූදන් වෙත්වා කියල පෙතුමාට පෙන්දෙමු වසර විසිහතකට පෙර අභහව ප්‍රාප්ත ලොවිස් පෙරේරා එපයාානන්ටඒ වගේ වසර විසියගට පෙරා භහව ප්‍රාපතර සලින් පෙරේරා මෑණියන්ට පරලෝගියව සංසාරකත සියලු ඥාතීන්ට ඒ කාන්තෙම් මේ පින් පෙනේවා එ ඥාතීන්ට මේ කුසල් නිවන් පිණසම වේවා කල ප්‍රාත්ථනා කරමු. ඒවගේ බෞද්ධ්‍ය නාලිකාවේ නිර්මාතෘු අතිපූජනීය දරනාගම කුසල දම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේටත් මේ කුසල් නිවන් පිණසම වේවා කර ප්‍රාර්ථනා කරමු ඒවගේම පෞුලේ වලේ හැම නාටම චෙත් ප්‍රර්ථනා කරනවා ධර්මත්‍රමණේ සඳහතාභාග විසුරු දෙනාට චෙත් පතනවා බෞද්ධානාලිකා අධ්‍යක්ෂික බොරලන්දී වජිරඥාන ස්වාමීන් වහන්සේ ප්‍රධාන කාරිය මණඩලේ හැම දෙනාටම චැනසිල්ල පිණිසවේවා. දෙවියන් සයි සමත්ත ලෝකයාට මේකු සල් නිවන් පිණිසවේවා. අවීචයේ පටම් බවාග්‍රේම දක්වා වෙසන්න. සියලු සත්තා ප්‍රජාමට මේකු සල් සැනසිල්ල පිණිසවේවා කල ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් පින්වත් සෝමා පෙරේරාමෑණියන් ප්‍රධාන ය දවාදරුවන් හැම දෙනාටම සම්බන්ධව නැහැමෝටම මේ කුසල් ජාතියක් ජරාවත් ව්‍යාධයක් මරණයක් නැති ස්‍රියල්වෙන් වෙන් පූ, අජාති අජර අවාදී අමරණීය නිර්වාණ ධාතුව ඒ කාන්තේෙන්ම තාත්සාත්කරගන්නට ලැබේවා ලැබේවා කල කවුරුත් ප්‍රාර්්ථනා පිහිටුවා ගනිමු. ආකාසට්ඨා්ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුණ්ඥන්තන් අනුමෝදිතුවා තිරංරක්කන්තුසාසනං චිරංරක්කන්තු දේසනං තිරංරක් angkan mangpara ti sadhu, sadhu, sadhu.